ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අදත් මං ගෙනාවා CRT ටීවී එක ට්‍රික්ස් ටිකක් කියලා දෙන්න ඕගොල්ලන්ට අලුත්ම වීඩියෝ එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් ඔයගොල්ලෝ අමාටච් 99 YouTube channel එක subscribe කරලා නැත්තම් දැම්ම subscribe කරන්න. එතකොට bell icon එක click කරොත් මං දාපු වීඩියෝ එසරින් නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ ට්‍රික්ස් ටික කියලා දෙන්න හිතුවේ ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ එකට දාපු comments නිසා. ඒ comment වල දාලා තියෙනවා එක එක ප්‍රශ්න ඔයගොල්ලන්ට ඇති වෙච්ච ප්‍රශ්න. ඉතින් ඒ සියලු දෙනාටම මං මේ වීඩියෝ එකෙන් උත්තර දෙන්න. එහෙනම් වැඩි විස්තර වඩන්න අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලන්ට අද මම පළවෙනිම ප්‍රශ්න විදිහට ගන්නෙ ඔයගොල්ලෝ ගොඩක් කෙනෙක් අහලා තිබ්බා මේ ටීවී එකේ සියලුම තැන් AC මේ DC ද කියලා. ඉතින් මං ඒකට උත්තරයක් දෙන්නම්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තමයි පවර් සප්ලයි එක ඉන්නන ස්ථානය. ඉතින් මෙතනට පවර් දුන්නහම 230 දුන්නහම මෙතන ලයිනින් ට්‍රාන්ස්ෆෝමරේ මම මේ වෙනකොට ගලවලා තියෙන්නේ. ඉතින් මෙතනින් කරන්ට් එක ඉන්නලා මෙන්න මේ ඩයෝඩ් හරහා මෙන්න මේ කැප් එකට ගිනනවා. කැප් එකට ගිහිල්ලා කැප් එකෙන් අවුට් කරන්නේ DC. ඉතින් එතකොට මේ ඔක්කොම DC වෙන්නේ නැහැ. මේ ටික AC වෙනවා. ඉතින් මෙතනින් එහාට නැවත DC කරන්ට් එකක් තමයි වැඩ කරන්න පන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති දැන් මේ මෙතන තියෙනවා. මෙතන තියෙනවා පවර් ට්‍රාන්ස්ෆෝමර් එක. ඔයගලන්ට ලං කරලම් පෙන්වන්න නම්බර් එක D24 98. ඉතින් D24 98 පවර් ට්‍රාන්සිස්ටර් එක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක තියෙනවා. ඉතින් දැන් තව කෙනෙක් අහලා තිබ්බා මෙවවල කෑලිවල නම් හරියටම අපි දන්නේ නැහැ කියලා. ඉතින් මේක තමයි චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක කියන්නේ. ඉතින් ට්‍රාන්ස්ෆෝමරයක් හරහා මේ මේ පැත්තේ තියෙන්නේ ප්‍රයිමරිය. ඒ කියන්නේ පවර් එක ඉන්වෙන ඒරියා එක. ඊට පස්සේ මේ තියෙන්නේ සෙකන්ඩරිය. ඒ කියන්නේ පවර් එක බෝඩ් එකට අවුට් කරන ඒරියා එක. ඉතින් ඔය තමයි පවර් සප්ලයි පැත්තේ ඒ කොටස් ටික. ඉතින් තව කෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේකේ මේ මේ ටීවී එකේ මේ එච් අවුට් එතකොට ෆ්ලයි අරවා මේවා කියලා කියනවා. ඒ කියන්නේ දැනට ඉගෙන ගන්න මල්ලිලාට එහෙම කියනවා. අපි ඒවා දන්නේ නැහැ නේ කියලා. ඉතින් ඔන්න මල්ලි ඔයා අහලා තිබ්බ ප්‍රශ්නෙට තමයි මේ උත්තරේ. මේ තියෙන ෆ්ලයි එක මේකෙන් තමයි ඕගොල්ලන්ගේ ටීවී එකේ ගොඩක් තැන් වලට වෝල්ටේජ් සපයන්න මේ පටන් ගන්න මේක. නමුත් මේක වැඩ කරන්න නම් 110 AC ලයින් එකක් වැඩ කරන්න ඕනේ. ටීවී එක 110 වෝල්ටේජ් AC එකක් වැඩ කරන්න ඕන මෙන්න මේ ෆ්ලයි එකට. මේ ෆ්ලයි එක ඔසිලේට් කරලා වැඩ කරන්න නම් ඉතින් ඕගොල්ලෝ තව දකින්න ඇති මෙන්න මේ ප්‍රොප් එකක් තියෙනවා මේ දිගට. ඉතින් මේ තමයි ඇනෝඩ් කැප් එක. ඉතින් මේකේ හයි වෝල්ටේජ් එකක් තමයි මෙන්න මෙතනින් එන්නේ. ඉතින් මේකේ සාමාන්‍ය ටීවී එක 20000ක වගේ හයි වෝල්ටේජ් එකක් තියෙනවා. ඉතින් මේ ටීවී වැඩ කරන්න ගත්තාම ඕගොල්ලෝ ගොඩක් පරිස්සම් වෙන්න ඕන දෙයක් තමයි මෙන්න මෙතන. මෙතනදී සාමාන්‍යයෙන් එක දිගට මිනිස්සෙට මේක වැදුනොත් මිය යෑම හැකියාව 95% හෝ 98% තියෙනවාම තමයි. 2% වගේ තමයි එක දිගටම කරන්ට් එක වැදුනොත් බේරෙන්න තියෙන අවස්ථාව තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ CRT ටීවී එකේ ටියුබ් එක. ඉතින් මේකට තමයි අපි රේ එකක් සපයලා අපි මෙතනින් දෙන වීඩියෝ එකක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙතන තියෙනවා මේ තව වීදුරු කොටසක් ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේක ඇතුලේ තව කෑලි වගේක් තියෙනවා. තව මෙතන පින් වගේක් තියෙනවා. ඉතින් මේක මෙතන තමයි ටීවී එකේ දුර්වලම ස්ථානය කියලා හඳුන්වන්නේ. ඉතින් දුර්වලම ස්ථානය කියන්නේ මෙතනට හයිය මොකක් හරි වැදුනොත් මේක කඩලා යන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති තව වයර් වගේක් තියෙනවා මෙතන. ඉතින් මේ වයර් මොනවද? දැන් ඔයගලන්ට මේ ප්‍රශ්නයක් ඇති වෙලා ඇති මෙතන වයර් මොනවද කියලා. ඉතින් මේක තමයි හොරිසන්ටල් සහ හොරිසන්ටල් ලයින් එක සහ වර්ටිකල් ලයින් එක එන තැන. දැන් ඔයගලන්ට පේනත් මේ තනි වයර් එකක් තියෙනවා. ඉතින් මේ තනි වයර් එක මේ තමයි වර්ටිකල් ලයින් එක. එතකොට මේ හොරිසන්ටල් ලයින් එක. ඉතින් ටීවී එකේ තිරස්ත සහ සිරස්ත විදිහට රූප හදන්නේ මෙන්න මේ රූප හදන්න වෝල්ටේජ් එක ගන්නෙ මෙන්න මෙතනින්. එතකොට මේක තමයි
යෝක් කොයිල් එක කියලා හඳුන්වන්නේ. ඉතින් මේක ෂෝට් උනත් සමහර විට මෙන්න මේ හරිය තියෙන කම්පෝනන්ට් එක පික්කිලා යෑමේ හැකියාව බොහෝ ඉඩකඩ තියෙනවා. ඉතින් ඕගොල්ලෝ තව අහලා තිබ්බ තවත් ප්‍රශ්නයක් තමයි මේ ඇයි නිතරම මේ LED එක ස්ටෑන්ඩ්බයි LED එක බ්ලින්ක් වෙවි තියෙනවා ඇයි වැඩ කරන්නේ නැත්තේ කියලා. හරි මම ඒකත් කියලා දෙන්නම්. මෙතන තියෙනවා ඕගොල්ලන්ට පේනව ඇති ට්‍රාන්සිස්ටරයක්. ඕගොල්ලන්ට නම්බර් එකක් පේනව ඇති D2499. ඒ කියන්නේ H-out ට්‍රාන්සිස්ටරයක්. ඉතින් මේ H-out ට්‍රාන්සිස්ටරේ පිච්චෙනවා. ඒ කියන්නේ මේක ෂෝට් වෙන්න ගත්තහමත් ඕගොල්ලන්ගේ රතු පාට LED එක බ්ලින්ක් වෙන්න ගනි. නමුත් මේක මාරු කරපු ගමන් සමහරට ඔන් වෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට මෙතන තියෙනවා මෙන්න මෙතන කැප් එකක්. ඕගොල්ලන්ට පේනව ඇති මෙතන කැප් එකක් තියෙනවා. ඉතින් මේ කැප් එක ඉදිමිලා හෝ මොකක් හරි වෙලා මේක ඩිස්සලා තිබ්බොත් මෙතනින් එහාට වෝල්ටේජ් යන්නේ නැති වුණොත් ඔන්න LED එක නැවත බ්ලින්ක් වෙන්න ගන්නවා. එතකොට මෙතන තියෙනවා මේ ඕගොල්ලන්ට පේනව ඇති පොඩි මේ සාමාන්‍ය ටිකක් ලොකුවට තියෙන ඩයෝඩ් එකක් තියෙනවා පේනව ඇති. මෙන්න මේ ඩයෝඩ් එක ෂෝට් වුණත් මේක පිච්චෙන්න පුළුවන්. මේ ඩයෝඩ් එක අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕන. ඉතින් ඔයගලන්ට පේනවද මෙතන මේ චූටි මේ චූටි IC එකක් තියෙනවා පේනවද ඔයගලන්ට? පින් 7ක විතර. මේ තමයි වර්ටිකල් IC එක. ඉතින් මේකේ මේක පිච්චුනොත් තමයි හරස් අතට ඉරක් එන්නේ. ඒ කියන්නේ වර්ටිකල් ලයින් එකක් එනවා කියන්නේ මෙන්න මේක පිච්චුනොත් තමයි. ඉතින් මේ තියෙන්නේ ඇම්ප් ඒරියා එක. ඒ කියන්නේ මේක සවුන්ඩ් සිස්ටම් එක හදන්නේ මෙන්න මෙතනින්. මේ තියෙන මෙන්න මේ IC දෙකෙන් තමයි සවුන්ඩ් සිස්ටම් එක හදන්නේ. ඉතින් සවුන්ඩ් එක සමහරු කියනවා TV එකේ රූප වැටෙනවා. නමුත් සවුන්ඩ් සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි එක්කෝ මෙන්න මේ IC දෙක දෙකෙන් එකක් පිච්චිලා ගිහිල්ලා ඇති. එහෙම නැත්නම් ඕගලන්ට පේනව ඇති මෙන්න මෙතන තියෙනවා පොඩි ට්‍රාන්සිස්ටරයක්. මේකට කියනවා මියුට් ට්‍රාන්සිස්ටරේ කියලා. මේක පිච්චුනොත් ඕගොල්ලන්ගේ මේ TV එකේ ශබ්දය නැති වෙනවා. ඒ කියන්නේ මේක ෂෝට් වෙන්න ගත්තොත් TV එකේ ශබ්දය නැති වෙනවා. නැති වෙච්ච ගමන් මෙයා පිළිගන්නේ මේක මියුට් කරන ආකාරයට. ඒක නිසා මේ ශබ්දය ඇහෙන්නේ නැතු යනවා. මේ දෙකත් හොඳයි. නමුත් ශබ්දය ඇහෙන්නේ නැහැ මෙන්න මේ පුංචි ට්‍රාන්සිස්ටරේ පිච්චුනොත්. ඉතින් ඕගලන්ට පුළුවන් මේක නැවත රිප්ලේස් කරන්න පුළුවන්. නැත්තම් ගලවලා අයින් කරන්න පුළුවන්. එතකොට සවුන්ඩ් එක එන්න ගනි. මම මේ කියලා දෙන්නේ චයිනා බෝඩ් එකක් සම්බන්ධව. ඉතින් එතකොට තව තියෙනවා මෙන්න මෙතන පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් ඕගලන්ට පේනව ඇති. මේ ඇතුලේ තියෙන එක ට්‍රාන්ස්ෆෝමරයක්. ඉතින් මේක තමයි හොරිසෙන්ටල් ලයින් ට්‍රාන්ස්ෆෝමර් එක. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝමර් එකත් ෂෝට් උනොත් හොරිසන්ටල් පැත්තේ දිග අතට ඉරක් එන්න ගන්නවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මම ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නේ. එතකොට තව කෙනෙක් අහලා තිබ්බ මට ප්‍රශ්නය ශබ්දෙත් ඇහෙනවා රූප පේන්නේ නැහැ කියලා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න මෙන්න මෙතන මේ තියෙන්නේ මෙන්න මේ කැප් එක ඉදිමිලාද කියලා. ඒ කියන්නේ හීටර් වෝල්ටේජ් එක මෙන්න මේ ප්ලයි එකෙන් හීටර් වෝල්ටේජ් එක එනවා මෙන්න මේ කැප් එක හරහා. ඔයගලන්ට පේනවාද මම මේ වයර් පාස් කරලා තියෙන්නේ වෙනම මේ යටින් දාලා. ඉතින් මේ හීටර් වෝල්ටේජ් එක මෙතනින් මෙන්න මෙතනට මේ CRT බේස් එක හරහා මෙන්න මේ පින් එකකින් මේක ඇතුළට හීටර් එකපත් වෙන වෝල්ටේජ් එක යන්නේ මෙන්න මෙතනින්. ඉතින් මෙතනින් අවුට් වෙන වෝල්ටේජ් එක මේ කැප් එක ඉදිමිලා කැඩිලා මොකක් හරි වෙලා තිබ්බොත් මෙතනට එන්නේ මෙන්න මෙතනට එන්නේ නැති වෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම මේ TV එකේ ශබ්දය ඇහෙනවා රූප පේන්නේ නැති වෙනවා. ඉතින් එවලෙත් මං කිව්වා ඔයාලන්ට මේක තමයි ෆ්ලයි එක කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේකෙන් තමයි බොහෝ වැඩ කොටසක් මේ CRT TV එකේ වෙන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් දකින්න පොඩි මීටර් දෙකක් ඕගලන්ට පේනව ඇති. ඉතින් මේක පුළුවන් ඕගලන්ට ફોකස් එක හදාගන්න. ඔයගලන්ට පේනව ඇති මෙතන මේ ફોකස් එක හදාගන්න පුළුවන් කියලා මේකේ ફોකස් කියලා ගහලම තියෙනවා. ඊට පස්සේ ස්ක්‍රීන් හදන්න. ඒ කියන්නේ ඕගලන්ගේ සුදු ඉරි. නිකන් රෙක්ට්‍රෙස් ලයින් කියලා කියන්නේ. නිකන් සුදු ඉරි. ඒක මේක කරකවලත් ඕගලන්ට ඒක බැලන්ස් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට තව ප්‍රශ්නයක් ඕගොල්ලෝ මගෙන් ඇහුවා.
එක්කෙනෙක් අහලා තිබ්බා මේකේ වෝල්ටේජ් එක චෙක් කරන්න මේ ෆ්ලයි එකේ මෙන්න මේ ඒරියා එකේ වෝල්ටේජ් එක චෙක් කරන්න මේ මේ පින් පන්නන්න ඕනද කියලා. අනේ නැහැ. මේ පින් පන්නන්න අවශ්‍ය නැහැ. මල්ලියේ ඔයාටයි මම මේ කියන්නේ මේ පින් පන්නන්න අවශ්‍යතාවයක් නැහැ. මේකේ වෝල්ටේජ් චෙක් කරන්න ඕගොල්ලන්ට පුළුවන් ටීවී ඕගොල්ලන්ගේ මල්ටිමීටරේ කරු ප්‍රොබ් එක මෙන්න මෙතනට ගහලා රතුපාට ප්‍රොබ් එක DC එකට දාලා DC 250ට දා ගන්න රේන්ජ් එක දාගෙන මෙවලට තියලා බලන්න පුළුවන්. මම ඕගලන්ට රේන්ජ් එක 250ට දා ගන්න කියන්නේ මේකේ තියෙනවා 180 ලයින් එකක් අවුට් වෙන එකක් තියෙනවා. ඉතින් එතකොට ඕගොල්ලෝ 50ට දාන් හිටියොත් 180ට යද්දි මල්ටිමීටරේ ඩැමේජ් වෙන්න පුළුවන් නිසා තමයි මම කියන්නේ 250ට දාගෙන චෙක් කරන්න කියලා. ඉතින් තව කෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේකේ ABL ලයින් එක කොහෙද කියලා. ඕගලන්ට පේනවා ඇති මෙතන මේ ABL කියලා ගහලම තියෙනවා. මේකේ නම් සමහරේ වල නැහැ මේ ABL ලයින් එක. මේ තියෙන්නේ ABL ලයින් එක. එතකොට 110 ලයින් එක. ඒ කියන්නේ මේ TV බෝඩ් එක එන එකම AC ලයින් එක DC පැත්තේ තියෙන. ඉතින් ඒක අවුට් වෙන්නේ මෙන්න මෙතන පින් එකෙන්. මේකේ ගහලම තියෙනවා චයිනා බෝඩ් වල 110 ලයින් එක. ඉතින් මේක මෙන්න මෙතනට ඇවිල්ලා මෙතනින් මේ ඩයෝඩ් එක හරහා මෙතනට එනවා. මෙතනට ඇවිල්ලා මේක දිගේ මෙහෙම ඇවිල්ලා ඔයගලන්ට පේනවා ඇති මේ ඩයෝඩ් එකෙන් මෙතනට දීලා මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් නැවත ජම්පර් එකක් හරහා මෙතනට ඇවිල්ලා මෙතනින් රෙජිස්ටර් එකක් හරහා තමයි මෙතනට එන්නේ. මේ රෙජිස්ටරේට කියන්නේ ෆියුසබල් රෙසිස්ටර් කියලා. ඉතින් මේ ෆියුසබල් රෙසිස්ටර් එක හදිසි අවස්ථාවක ෂෝට් ටැප් මොකක් හරි වුණොත් මේ ෆියුසබල් රෙසිස්ටර් එක පිච් එනවා. ඉතින් මේක පිච්චුනොත් මෙතනින් මෙතනට කරන්ට් එක ගමන් කරන්නේ නැතුව යනවා. එතකොට මෙතනට 110 වෝල්ටේජ් එකක් එන්නේ නැති වෙනවා. ඒ කියන්නේ 110 ප්ලස් B ලයින් එක වැඩ කරන්නේ නැති වෙනවා. එහෙම වැඩ කරන්නේ නැති වුණොත් මේ සම්පූර්ණ පින් වල වැඩ AC මේ සමා වෙන DC වෝල්ටේජ් එකක් අවුට් කරන්නේ නැති වෙනවා. ඒ කියන්නේ ෆ්ලයි එක වැඩ කරන්න අත්‍යවශ්‍යම කරන්ට් එක තමයි මෙන්න මෙතනින් මේ ෆියුසබල් රෙජිස්ටර් එක කරහා දෙන්නේ. ප්ලස් B ලයින් එක හෙවත් 110 ලයින් එක. ඉතින් ඒක තමයි මම ඕගලන්ට පෙන්නුවේ. ඒ මල්ලි කෙනෙක් මගෙන් අහලා තිබ්බා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඉගෙන ගන්න කට්ටියට අවශ්‍ය විදිහට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ගොඩක් කට්ටිය සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ දන්නවා. දැනගත්තොත් සමහර තැන් තියෙනවා ඒගොල්ලන්ටත් නොතේරෙන තැන්. ඒක නිසා තමයි මම මේ විදිහට ඕගලන්ට මේක ගැන කියලා දෙන්නේ. හරි. ඉතින් ඒක තමයි 110 ලයින් එක. ඉතින් ඕගලන්ට පේනවා කි මේ මෙතන ලොකු පින් තුනක් තියෙනවා. ඉතින් මේක තමයි මේ එච් අවුට් එකට එච් අවුට් එක කියලා අපි කියන්නේ නිතරම කියන්නේ එච් අවුට් එක පිච්චිලා වෙන්නේ නැති කියලා. ඉතින් මෙන්න මේක තමයි එච් අවුට් ලයින් එක. ඉතින් මේ එච් අවුට් ලයින් එකේ මෙන්න මෙතන මම ලං කරලා පෙන්නන්නම්. පේනවා ඇති ඕගලන්ට එච් අවුට් ලයින් එකේ මෙතන මේ පව ලයින් එක එච් අවුට් එකට එන පව ලයින් එක මෙන්න මෙතනට එනවා. ඒ කියන්නේ 180ක වෝල්ටේජ් එක සමා වෙන 160ක 140ක 150ක 160ක වෝල්ටේජ් එකක් මෙන්න මෙතනට එනවා. ඉතින් මේක බොහෝ දුරට එන්නේ නැති වෙනවා මෙන්න මේක පිච්චුනහම. ඉතින් අපිට පුළුවන් මේක චෙක් කරන්නෙත් නැතුව මේක ගලවලා මේක නැත්තම් ෂක් කරලා අයින් කරලා නවත බෝඩ් එක ඔන් කරොත් මේ 160 මෙතනට එනවනම් ඒ කියන්නේ එච් අවුට් එකේ ප්‍රශ්නයක්. ඔයගලන්ට එච් අවුට් එක චෙක් කරන හැටි මම කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා. එච් අවුට් එකේ මැදට කළු ප්‍රොබ් එක තියලා දෙපැත්තේ පින් දෙකට රතු පාට ප්‍රොබ් එක තියෙනවනම් තිබ්බනම් ඔයගලන්ට ඒ මල්ටිමීටරේ දාගන්න ඕන අනිවාර්යයෙන්ම X10 වගේ දාගෙන රේන්ජ් එක චෙක් කරද්දී ඒ විදිහට කළු ප්‍රොබ් එක මැදට තියලා දෙපැත්තට දැම්මොත් තිබ්බොත් එහෙම රතු පාට ප්‍රොබ් එක මල්ටිමීටරේ රීඩින් පෙන්නනවා නම් අනිවාර්යෙන් එච් අවුට් එක පිච්චිලා. එහෙම නැත්නම් රීඩින් පෙන්න නැතු රතු ප්‍රොබ් එක තියලා කළු ප්‍රොබ් එක දෙපැත්තට තියද්දි වැඩ කරනවා නම් එච් අවුට් එක පිච්චිලා නැහැ. ඉතින් මෙතනින් වෝල්ටේජ් එකක් මේක තියෙද්දි මේක ගැලෙව්වට පස්සේ එන්න ගන්නවා නම් දැම්මහම එන්නේ නැත්තම් ඒ කියන්නේ මෙතන ප්‍රශ්නයක්. ඉතින්
තව දෙයක් තමයි ඕගොල්ලෝ ඇහුවා මේ සිස්ටම් පැත්ත කොහොමද චෙක් කරගන්නේ අපි මේ ෂෝට් එකක් තියනවාද කියලා. බැලුව බැලමටම සිස්ටම් පැත්තේ මොකක්ද ෂෝට් එකක් පේන්නේ නැත්තම් ඕගලන්ට තියෙන්නේ බොහොම පොඩි දෙයක් එච් අවුට් එක මුලින්ම ගලවලා අයින් කරන්න. අයින් කරලා ඕගොල්ලෝ මෙන්න මේ පින් එකට එච් අවුට් එකේ මේ පින් එකටයි මේ පින් එකටයි තියලි වරලා මේ තියෙන මේ පින් එකටයි LED බල්බ් එකක් පාස්සන්න. LED බල්බ් එකක් පාස්සලා කරන්ට් එක දෙන්න බෝඩ් එකට එච් අවුට් එක ගලවලා අයින් කරලා. එතකොට LED බල්බ් එක සාමාන්‍යයෙන් පත්තුවේ බ්ලින්ක් වෙවි පත්තු වෙනවා හෝ පත්තු වෙලාම තියෙන්න පුළුවන් TV එකෙන් TV එකට එක වෙනස්. නමුත් LED බල්බ් එක පත්තු වෙන්නේ නැත්නම් මෙන්න මේ සිස්ටම් පැත්තේ මොකක් හරි ෂෝට් එකක් නිසා සිස්ටම් පැත්ත හරියාකාරව වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ පල්ස් එකක් මෙන්න මෙතනට මේ හොරිසන්ටල් ඩ්‍රයිවරේ පැත්තට හොරිසන්ටල් ඩ්‍රයිවරේ ට්‍රාන්ස්ෆෝමරේ ළඟට ළඟින් අවුට් කරන්නේ නැහැ මේ පැත්තට. ඒ මේ ෂෝට් එකක් තියෙනවා නම්. ඉතින් ඒක තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දුන්න අලුත් ට්‍රික්ස් එක. ඉතින් මේ තියෙන්නේ ඔයගොල්ලන්ට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ මේන් IC එක, ජංගල් IC එක කියලා අපි හඳුන්වනවා. ඉතින් මම ඔයගොල්ලන්ට තව ට්‍රික්ස් එකක් කියලා දෙන්නම්. මේක කරලා බලන්න හරිම ලේසි. ඉතින් ඕගලන්ට පේනවා ඇති දැන් මේ මම ඕගලන්ට කිව්වා මේ වර්ටිකල් ලයින් එක. ඉතින් මේ තියෙන්නේ වර්ටිකල් IC එක. ඉතින් මේ වර්ටිකල් IC එකේ ඕගලන්ට පේනවා ඇති මේ පොඩි IC එක. මේ IC එක පිච්චිලත් නැහැ. වෝල්ටේජ් එකත් හරියට වැඩ කරනවා. ඕගලන්ට හොයාගන්නම වෙනමුත් වර්ටිකල් ඉරක් තමයි පෙන්වන්නේ. අනිත් ඔක්කොම කම්පෝනන්ට් වැඩ. ඉතින් ඕගලන්ට හොයාගන්නම බෑ මේක හදාගන්නම බෑ. එතකොට ඕගලන්ට කරන්න තියෙන බොහෝම පොඩි දෙයක්. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ඉලෙක්ට්‍රොනික අංශේ වැඩ කරන කට්ටිය කියලා දෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් අපිම හොයාගත්ත දේවල්. ඉතින් ඕගලන්ට පේනවා ඇති මේ වර්ටිකල් වයර් එක. මේ තියෙන රතු පාට වයර් එක. මේක මෙතනින් ගලව ගන්න. ගලවගෙන මේ වර්ටිකල් ලයින් එක ඕගොල්ලෝ ගහලා තියෙන්නේ මෙතනටනේ. මෙහෙම තියෙද්දි මේක මේකේ වම් පැත්තෙන් දාලා දකුණු පැත්තට මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට මේක වටේ මෙන්න මේ කෑල්ල වටේ මේ තියෙන උගලන්ට පේනවා ඇති මෙතන කෑල්ල. මේක වටේ මෙහෙම ඇතුළට දාලා වට 4ක් 5 වැඩිම 5ක් ඔතන්න. ඔතල ඉවරලා නැවත ගෙනල්ලා මෙතනට පාස්සන්න ඒ වයර් එක. වාස්සලා මේක ගහන්න මෙතනට. ගහලා ඉවරලා බලන්න ඔයගොල්ලන්ගේ ටීවී එකේ අනිවාර්යෙන් වර්ටිකල් ප්‍රශ්නය මගහැරිලා ගිහිල්ලා ඇති. ඉතින් ඒක ඕගොල්ලන්ගේ වටගාන තීරණය වෙන්නේ ටීවී එකේ ඩිස්ප්ලේ එක තව කොච්චර උඩට ඉස්සෙන්න ඕනද කියලා. ඉතින් දකුණු පැත්තෙන් වම් පැත්තට වයර් එක දාලා මෙහෙම මෙහෙම එතුවොත් මේක වටේ ටීවී එකේ ස්ක්‍රීන් එක කුඩා වෙනවා. වම් පැත්තෙන් දාලා දකුණු පැත්තට වට 4-5 එතුවොත් එන්නේ ස්ක්‍රීන් එක වර්ටිකල් පැත්ත දිගෑරෙන්න ගන්නවා. ඉතින් ඒක තමයි අද මම මේ CRT ටීවී එක දෙන දෙවනි ට්‍රික්ස් එක. ඉතින් ලේසියෙන්ම වර්ටිකල් හදාගන්න පුළුවන්. හැබැයි ඒක කරන්න ඕන මේ වර්ටිකල් IC එකේ පින් එකේ වොට් 27ක් එනවා. 24 හෝ 27. අවුට් එක 7 වෙනි පින් එකෙන් 8 වෝට් එකකුත් අවුට් කරනවා. වෙන කැප් මේවා ඉදිමිලක් නැත්තම් කිසි ප්‍රශ්නයක්වත් නැත්තම් තමා මම ඔය කියපු ට්‍රික්ස් එක ඔයගලන්ට කරන්න තියෙන්නේ. මේ නැවතත් මම කියලා දෙන්න මේක මෙතනින් ගලවන්න. දැන් ඔයගොල්ලෝ හිතන්න මේක මෙතනට ගහලා තියෙන්නේ. මේක මෙතනින් ෂක් කරලා ගලවගෙන මේ වයර් එක අරගෙන මේක වම් පැත්තෙන් මේ පැත්තෙන් ඇතුළට දාලා මේ විදියට මේක කොයිල්යක් විදියට වට පහක් ඔතන්න. ඒ කරලා ඉතුරු කෑල්ල අරන් ඇවිල්ලා නැවත මෙතන පාසන්න. පාසපුවාම ඕගොල්ලන්ගේ වර්ටිකල් ප්‍රශ්නය මගහැරිලා ගිහිල්ලා ඇති. ඊට පස්සේ ඕගොල්ලන්ට තව වට ඔතන්න, ඒ කියන්නේ ස්ක්‍රීන් එකේ තව භාගයක් උඩට ඉස්සෙන්න තියෙනවනම් තව වට දෙකක් ඔතලා පාසන්න. එතකොට වර්ටිකල් ප්‍රශ්නය මගහැරිලා යනවා. ඉතින් මෙව්වා තියරි වල කවුරුත් උගන්වන්නේ නැහැ. මේ මම හොයාගත්ත දෙයක්. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට ඒක උගන්නලා මම ඉගෙනගත්ත දේ ගුරු මුෂ්ටියක් නැතුව ඕගොල්ලන්ට කියලා දෙනවනම් ගොඩක් වටිනවා කියලා. ඉතින් මං ඒකයි මේ විදිහට ඒ ට්‍රික්ස් එක ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් තව ප්‍රශ්නයක් තියෙනවා. තව එක්කෙනෙක් ඇහුවා දැන් මේ කැප් එකත් ප්‍රශ්නයක් නැහැ, නමුත් මේ 100 මේ හීටර් වෝල්ටේජ් එක වැඩ කරන්නේ නැහැ. හරි, ඒකත් මං කියලා දෙන්නම්. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති රෙසිස්ටර් එකක් තියෙනවා.
ඉතින් මේ රෙසිස්ටර් එක පිච්චුනොත් මෙතනට හීටර් ලයින් එක වැඩ කරන්නේ නැහැ. මේ හීටර් ලයින් එක තමයි ඩයෝඩ් රෙසිස්ටර් එක ඩයෝඩ් එක කැප් එක. මේ තුනෙන් එකක් කොහෙන් හරි පිච්චිලා තිබ්බොත් වැඩ කරන්නේම නැහැ. ඊට අමතරව 110 ලයින් එක වැඩ කරන්නේ නැත්නම් කොහෙත්ම හීටර් ලයින් එක වැඩ කරන්නේ නැහැ මල්ලියේ. ඉතින් මම මේ ඔයගලන්ට වීඩියෝ එක කතා කරන භාෂාවෙන් කියලා දෙන්නේ සාමාන්‍ය පොඩ්ඩක් හරි දැනුමක් තේරුමක් ගන්න පුළුවන් වෙන්න. ඉතින් අපි යන් CRT neck card එකට. ඉතින් ඕගොල්ලෝ කියනද මේක තමයි CRT neck card එක කියලා හඳුන්වන්නේ. මේ තියෙන්නේ CRT base එක. ඉතින් මේක ඕගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නවා ඇති. දන්නේ නැති කට්ටිය මේ තමයි භූගත වයරේ ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරලා තියෙන්නේ ඒක. ඉතින් මේ තියෙන්නේ ඒකට හයි කරලා තියෙන පින් ටික. මේ විදියට පින් ගහලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට තව පොඩි ට්‍රික්ස් එකක් කියලා දෙන්න. ටීවී එකේ බ්ලර් වෙලා, ඒ කියන්නේ පින්තූර බොඳ වෙලා තියෙනවා නම් ඕගොල්ලන්ට තියෙන්නේ ලේසියෙන්ම මෙන්න මෙතන ගලවන්න, මෙන්න මෙතන පෙට්ටිය ගලවන්න. ගලවලා මෙන්න මේ වයර් එක නැවත හොඳට පාස්සලා හයි කරන්න බ්ලර් එක අයින් වෙලා ගිහිල්ලා ඇති. ඉතින් ඒක තමයි තව ට්‍රික්ස් එකක්. ඉතින් ඕගොල්ලෝ ටීවී එකක් රිපයර් කරලා නැවත මෙතනට හයි කරලා චෙක් ඔන් කරනවා නම් අනිවාර්යයෙන් මෙන්න මෙතනට මේ ප්‍රොබ් එක ගහලම ඉන්න වෙනවා. එහෙම නැත්නම් නැවත මොකක් හරි චවුට් එකෙන් හරි කොහෙන් හරි පිච්චිලා යන්න පුළුවන්. ඉතින් මේ තියෙන neck card එක මොහොතක් ඉන්න මම මේක පොඩ්ඩක් හයි කරගන්නකම්. හරි, මම දැන් neck card එක හයි කරගත්තා. ඉතින් ඕගොල්ලන්ට දැන් මේ පේනවා තියෙන neck card එක. ඉතින් ඕගොල්ලන්ට පේනවා ති මෙන්න මෙතන මේ තියෙන්නේ IC ට්‍රාන්සිස්ටර් සමාන ට්‍රාන්සිස්ටර් තුනක්. මේ තමයි RGB ට්‍රාන්සිස්ටර් දෙක. R අකුරෙන් red, G අකුරෙන් green, B අකුරෙන් blue. ඒ කියන්නේ රතු, කොළ සහ නිල්. ඔය තුන එකතු වෙලා තමයි අපේ ටීවී එකේ සියලුම කලර්ස් ඒවා හදන්නේ. සමහරු කියනවා අපේ ටීවී එක කොළ පාටයි. අනිත් පාට දෙක නැහැ. ඉතින් බලන්න ඕගොල්ලෝ එහෙනම් එක්කෝ රතු පාට එක හරි එක්කෝ නිල් පාට එක හරි පිච්චිලා ඇති. ඉතින් මෙතන වෝල්ටේජ් මේ තියෙන්නේ ඒක මන් එක් කාඩ් එක දැන් ගලවලා පෙන්වන්නම් ඕගොල්ලන්ට. ඉතින් මේ තියෙන්නේ RGB ට්‍රාන්සිස්ටර් 3. මේ තියෙන්නේ RGB ට්‍රාන්සිස්ටර් 3. ඉතින් මේ ට්‍රාන්සිස්ටර් 3 එකක් හරි පිච්චිලා ගියොත් එක කලර් එකක් අඩු වෙනවා. ඒ කියන්නේ නිල් පාට වෙනවා, රතු පාට වෙනවා, කොළ පාට වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ තියෙන්නේ high voltage resistor. ඉතින් මේ high voltage resistor හරහා තමයි මේ RGB කියන ට්‍රාන්සිස්ටර් 3ට වෝල්ටේජ් එක ගමන් කරන්නේ. මේ රෙසිස්ටර් එකක් හරි ෂෝට් වෙලා තිබ්බොත් මෙතනට හරි වෝල්ටේජ් එකක් ගමන් කරන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් මෙහෙම අනිවාර්යයෙන්ම මේක මාරු කරන්න වෙනවා. මාරු කරන්නේ නැතුව ඔයගොල්ලන්ගේ කලර් එක හරියන්නේ නැහැ. ඒත් එක්කම RGB ලයින් එකට මෙන්න මේ කැප් එක හරහා එනවා. ඉතින් 180 මිෂින් වුණොත් ඔයගොල්ලන්ගේ ටීවී එකේ රෙක්ට්‍රේස් ලයින්, ඒ කියන්නේ සුදු පාටට තියෙනවා ඉරි වගේක් එක්ක. මෙන්න මේ කැප් එකේ ප්‍රශ්නේ 180 වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔය ටික තමයි මම අද ඔයගොල්ලන්ට ට්‍රික් සහ ප්‍රශ්න වලට උත්තර වශයෙන් කියලා දීලා තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් තව පොඩි ට්‍රික්ස් එකක්. මේක පොඩි ට්‍රික්ස් එකක් කිව්වත් නිවැරදි, හැබැයි වර්ටිකල් ප්‍රශ්නයක් වෙන එකක්. මෙතන ඔයගොල්ලන්ට පේනව ඇති පොඩි තඹ කෑල්ලක් වගේ එකක් තියෙනවා. පේනව ඇති. ඉතින් හරි මම ඔයගොල්ලන්ට තව පෙන්වන්න. මේ මෙතන ඔයගොල්ලන්ට පේනව ඇති 16 වෝල්ට් කැප් එකක් තියෙනවා. ඕගොල්ලන්ගේ මෙන්න මේ ටීවී එකේ ටියුනින් එකේ ඉරි එන්න ගන්නවා නම් හරියට ටියුන් වෙන්නේ නැත්තම්, චැනල් වෙන්නේ නැත්තම් මෙන්න මෙතන කැප් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේ කැප් එක ගිහිල්ලා ඇති. ඒ ටික තමයි අද දවසේ මම ඔයගොල්ලන්ට කියලා දුන ට්‍රික් සහ ප්‍රශ්න වලට උත්තර.
ඉතින් තවත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් තවත් මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ටික දාලා තියන්න මම සියලු දෙනාටම ඒ වලට උත්තර සපයනවා තාමත් තා ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අමාටිස් 99 YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ නැරඹීමේ හැකියාව තියෙනවා එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට ඔයගොල්ලෝ ළඟට එනකම් මම ගිහිල්ලා එන්න සියලු දෙනාටම සුබ දවසක්।